රටේ ආර්ථිකය බරපතල වශයෙන් අර්බුදයට පත්වලා තියෙනවා. අද අපිට එදා දවස ගෙවා ගන්න බැරි තරමට අමාරුකම් හදලා තියෙනවා. අපි ලබාගත් ණය ටික අපිට ගෙවා ගන්න බැරි බරපතල ආර්ථික අර්බුදයකට රටක් ලෙස සමාජයක් ලෙස අපි ගොදුරු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමාජය අර්බුද වලින් ගහන වෙලා මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මේ හැම දෙයකින්ම සමාජය නරක අතරපත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දේශපාලනය කියලා කියන එක මහජන සේවයක්, ජනතාව වෙනුවෙන් කරන්න තියෙන උතුම් වෘත්තියක් ලෙස කටයුතු කරන එකක් වෙනුවට දේශපාලනය කියලා කියන්නේ ඒක හම්බ කරගන්න ජරා බිස්නස් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද ඔබ අපි නිදහසින් පස්සේ මේ ගෙවන 76 වෙනි අවුරුද්ද වෙනකොට අද අපේ රට ඉතාමත්ම බරපතල සමාජ ආර්ථික දේශපාලන ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. අන්න ඒ නිසා ඔබට අද අපිට බල කරනවා වහාම මෙන්න මේ පාලනය වෙනස් කරන්න. මේ පාලනය වෙනස් කරලා ඒ වෙනුවට හොඳ පාලනයක්, ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවාදී පාලනයක් ගේන්න ඔබ අපට මේ ගෙවෙන හැම මොහොතක් මොහොතක් පාසාම, තප්පරයක් තප්පරයක් පාසාම මේ සිදුවෙන හැම සිදුවීමක් විසින්ම අපිට බල කරලා තියෙනවා. ඒ පාලනය ඇති කරන්න, ඒ ජනතාවාදී පාලනයක් හදන්න අපිට බලය ඕන. ඔබ අපි කවුරුත් දන්නවා බලය ගන්න ඕන. එහෙම නැතුව අපිට මේක වෙනස් කරන්න බෑ. බලය ගන්න ඕන. ඒ බලය අරගෙන අපි මේ රට හදන්න ඕන. ජනතාවත් එකතු වෙමින් මේ රට හදමින් අපි බලය පවත්වාගෙන යන්න ඕනකම තියෙනවා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ඔබ දන්නවා මේ මොහොත වෙනකොටත් මේ පාලකයෝ මේ අවසන් නිමේෂයේ මේ රට තවත් ණය කරනවා, තවත් හොරකම් වංචා දූෂණ කරනවා, මේ රටේ සම්පත් ටික විකුණමින් ඉන්නවා. ඒ නිසා අපි කවුරුත් දන්නවා අපිට මේ රටේ බලය ලැබෙන මොහොත, අපි මේ රටේ බලය ලබා ගන්න මොහොත කියලා කියන්නේ අපිට අතිශය දුෂ්කර අවස්ථාවකට පත් වෙච්ච මොහොතක් කියලා. ඒ නිසා මේ රට වෙනස් කරන්න ඕන, මේ රටේ සමාජ පරිවර්තනයක් කරන්න ඕන. ඒකට අපි බලය ගන්න ඕන, බලය අරගෙන බලය පවත්වාගෙන යන්න ඕන. ජනතාවත් එකතුදලා රට ගොඩනගන්න ඕන. හැබැයි අපි රට ගන්න මොහොතේ අපිට ඒ සඳහා දැවැන්ත පරිස්සමයක්, උත්සාහයක් දරන්න ඕන. මොකද මේ පාලකයෝ මේ මොහොත වෙනකොටත් මේ රට තවත් අර්බුදයට යවන ක්‍රියාමාර්ග තමා ගනිමින් ඉන්නේ. ඔවුන් තවදුරටත් ණය වෙනවා, තවදුරටත් වංචාවේ දූෂණය යෙදෙනවා, තවදුරටත් මේ රට හදන්න තියෙන අපේ රටේ ජාතික සම්පත් විකුණමින් යනවා. ඒ නිසා අපිට බලය ගන්න මොහොත, බලය ගන්න වෙලාව කියලා කියන්නේ වෙනි අභියෝග රාශියකට මුහුණ දෙන්න තියෙන වෙලාවක්. අන්න ඒ නිසා ඔබ අපි කවුරුත් එකතු වෙලා අන්නේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනකම තියෙන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, ඒ අරින්ද අපිට වෙන මගක් නැහැ. ඒ අරින්ද අපිට ආපස්සට යන්න බෑ. අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ වෙනුවට අපි කුමන අභියෝග ආවත්, මොන දුෂ්කරතා තිබ්බත් අපි අභියෝගේ බාර අරගෙන මේ රට හදන්න ඉස්සරහට එන්න ඕන. අන්න ඒක ඉස්සරහට අරගෙන මේ රට හදන්න නම් ඒ ධෛර්යය, ඒ අධිෂ්ඨානය, ඒ වීරිය අපිට ඕන කරන් තියෙනවා. අන්නේ අදිස්ථානය, ඒ වීරිය, ඒ ධෛර්යය, ඒ අරමුණු වෙනුවෙන් කැපවීමේ ගුණය, ඒ ජීව ගුණය අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහා ඒ සියලුම දේවල් අපිට එක තැනකින් උකහා ගන්න පුළුවන් අවස්ථාව තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඒ 71 අරගලය. අපි දැක්කා එදා ඒ අරගලයට සම්බන්ධ වන අපේ ආදරණීය සහෝදරුන් සහෝදරියන් තමන් ඉස්සරහා ආපු අභියෝගات එක්ක කොහොමද කටයුතු කරේ කියලා. අභියෝග ඉස්සරහා අභියෝගට අභියෝග කරමින් සාමූහිකව සහෝදරත්වයෙන් යුතුව පිටිපස්සට යන්නේ නැතුව එකවාගේ එකතුලයි අභියෝග ජයග්‍රහණය කරන්න කොහොමද ඉස්සරහට ආවේ කියලා. ඒ නිසා අරගලයේ පරාජයටපත් වුණත් ඒ අරගලය ඇතුලේ ඒ සහෝදර සහෝදරියන් ඒ තිබ්බු සලකුණ ඉතාමත්ම විශිෂ්ටයි. ඒ නිසා දැන් අද අපිටත් අපේ රට ඉස්සරහත් මේ රට ගොඩ ගැනීම සඳහා එවැනි අවශ්‍යතාවයක් තියෙනවා. අපේ රට ගොඩ ගන්න අපිට මහා දැවැන්ත පුනරුදයක් කරා මේ රට අරයන්න අපිට අපේ ධෛර්යයෙන් යුතුව වැඩ කරන්න වෙන, අපේ පොදු අරමුණු වෙනුවෙන් සාමූහික වැඩ කරන්න එළඹිලා තියෙන කාලවකවානුවක තමයි ඔබ අපි ඉන්නේ. ඒ නිසා ආදරණීය වැඩිහිටියනි, ආදරණීය සහෝදරිනී සහෝදරීනි,
ඒ නිසා එදා 1971 අරගලයට නායකත්වය දුන්නු. ඒ අපේ වීරවරුන් වීරවරියන් ඒ ගිය මගෝස්සේ ගිහිල්ලා ඔවුන්ට ඒ වෙලාවේ ජයග්‍රහණය කරගන්න බැරි වුණු. එහෙත් දනින් වැටලා ජීවත් වෙනවට වඩා මරණය තෝරගත්ත මිනිස්සෝ අපි පිළිබඳව බලාපොරොත්තු තියාගෙන එදා ඒ වෙලාවේක ජයග්‍රහණයකින් කෙලවර කරගන්න බැරි වුණා. ඔවුන් දෙන මග, ඔවුන් පෙන්වන මග ආදර්ශය ඔස්සේ ගිහිල්ලා මේක ජයග්‍රහණය කරයි කියන බලාපොරොත්තුෙන් ඔබ අපි කෙරෙහි විශ්වාසය තිබෙමින් තමා ඔවුන් එදා ඔවුන්ගේ ඒ හුස්ම මේ වාතලයට මුදා හැරියේ. ඒ නිසා ඔබට අද අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ අප්‍රේල් වීරවරුන් වීරවරියන් සමරන මේ මොහොතේ. ඔවුන් සමරනවා කියලා කියන වෙන මොකක්වත් නෙමේ, ඔවුන් බලාපොරොත්තු වුණු, ඔවුන් විශ්වාස කරපු සමාජ සාධාරණත්වයේ තියෙන, ඔවුන් බලාපොරොත්තු වෙන මේ සමාජ පරිවර්තනය මේ රටේ කරන එක. අන්න ඒකට අද අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඉදිරි මාස 6ක කාලය කියලා කියන්නේ අපිට ඉතාමත්ම තීරණාත්මක කාලයක්. ඒ වෙනුවෙන් අපිට ගත කරන්න තියෙන්නේ, ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක්, මාස 6ක වාය කාලයක්. ඉතින් අන්න ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය සහෝදරවරුන්ගෙන් සහෝදරියන්ගෙන් අපි ඉතාමත්ම ඕනකමින් ඉල්ලන්නේ, වසර 70ක් මේ රට පාලනය කරලා මේ රට මේ තත්ත්වයට අගාධයට දාලා තියෙන මේ ධනේශ්වර පාලකයන්ගෙන්, මේ පක්ෂවලින් මේ රට මුදවාගෙන මේ රටේ සැබෑ ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම සඳහා අපිට ස්වර්ණමය අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒක මේ ඉදිරි දින, ඉදිරි මාස කීපය පන්න ගන්න එක අනුව තමයි, මේ මත තමයි අපේ ජයග්‍රහණය කියන එක තීරණය වෙන්නේ. ඔබ දන්නවා මේ මොහොත වෙනකොට ඒ සඳහා විශාල ඉඩකඩක්, විශාල ජනතාවගේ කැමැත්තක් තියෙනවා. එහෙත් ඔබ දන්නවා මේ ඉදිරි මාස 6 අපිට ඒ ලෙසම ලේසියෙන් පහසුවෙන් ඉස්සරහට යන්න මේ ධනපති පාලකයෝ එදා වගේ මිඩ හදන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ මාස 6 ඉස්සරහට ඉතාමත්ම සක්‍රීයව දේශපාලනය කරලා මේක ජයග්‍රහණකින් කියලා කරගන්න ඒ තියෙන උමනාව අපිට එන්නේ. ඒ නිසා අන්න ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න ආදරණීය අම්මලාගෙන්, තාත්තලාගෙන්, වැඩිහිටියන්ගෙන් අපි ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටින්නේ. අපි කවුරුත් එකතු වෙලා ඉතාමත්ම සහෝදරත්වයෙන් යුතුව පොදු වරමුණක් වෙනුවෙන්, ඒ උත්තුංග පරමාර්ථයන් වෙනුවෙන් ඉදිරි මාසයක කාලය අපේ රටේ බලය මේ රටේ ජනතාවගේ අතට ලබා ගැනීම සඳහා, මේ රටේ ජනතාවට නායකත්වය දිය හැකි, ජනතාව ව්‍යාපාරයකට නායකත්වය දිය හැකි ඒ දේශපාලන ව්‍යාපාරයකට බලය ලබා ගැනීම සඳහා අපි එකවන් එකමිටට වැඩ කරමු. අන්න ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යනකොට අපිට අවශ්‍ය කරන ඒ ධෛර්යය, ඒ විශ්වාසය, ඒ සහෝදරත්වය, අරමුණු කෙරෙහි තියෙන ඒ අකලංක බැඳීම අපිට තවදුරටත් අපේ පපු කොරාල වලට සපත කරගන්න අවශ්‍ය නම්, නැවතත් ඒ දේවල් වලින්, ඒ ජීවගුණයන්ගෙන් අපේ හදවත් පුරවා ගන්න අපිට ඕන නම්, ඒ පන්නරය අපිට ලබා ගන්න ඕන නම්, අන්න ඉතිහාසයේ ඕන් අපිට තමන්ගේ ජීවන චරිතය ඇතුලේ ඕන් අපිට පෙන්වලා දුන්නා ඒක කොහොමද කරන්න කියලා. ඒ නිසා ඒ වගකීම පැවරිලා තියෙන, පවරගෙන තියෙන වර්තමාන පරම්පරාවේ ඔබට අපිට අද සිද්ධ වෙලා තියෙනවා මේක ජයග්‍රහණකින් කෙලවර කරගන්න. අන්න ඒ සඳහා අපි කවුරුත් ඉතාමත්ම සාමූහිකව මේ ප්‍රයත්නය සඳහා කර දෙමු, උර තියමු කියන යෝජනාව ඉල්ලීම කරමින්. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.